නැවතත් සජීවක කොම හත්ත චාත්‍යන්තර විපස්සනා භාවන මධ්‍යස්ථානය සිටැයි පුද්ධානුභාවෙන පෝදා සජීවී සඳහම් විකාශය ඔබ වෙතට සංවේදනය කරන්නේ. ගෞරවනය වූ ආරධනාවෙන් දම් සභා මණ්ඩ පේට වැඩම අවදාළ රාජකීය පණ්ිත පූජනීය රත්මලානේ රතන සිරීස්වාමින් වහන්සේට අපගේ නමස්කාරිය වේවා. සාතු සාතුූ සාතුූ. මෙ මොහොත සිත තුළ දැවෙන තැවෙන සියලු කරුණු කාරණාවලට ධර්මය ඔස්සේ පිළිසරණක් ලබා ගැනීමටයි. උතුම් වූ සද්ධර්මේශ්‍රපණය කරන්නට අබ සියල්ලු දෙනාට මෙට් සිටං ආරාධනා කරනම පළමුුව තිලෝගුරුව අමා මැනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උ දෙෙසා සුවන්දමල් පූචා කරමු. ගෞරෝණී සාමින්න් වහන්සේ වෙත සූන්දමල් අනුමෝදන් කිරීමේ පින් බර මුොහොත සියලු දෙනා සාතු නාද පවත්වමින් අනුමෝදන් වවෙමු සාතූ, සාතෝ සාතුූ. දැන්ද හැත් වටිය පිණ්ඩමින් කවුරුවණියස්වාමන් වහන්සේට ධර්මානු ශස්සනාවට ආරාතනා කරමු සාතුෝ සාතුූ සාතු ඉතාම මෙත්සතින් ගෞරවනිී ස්වාමීන් වහන්සේට ආරාතනා කරනවා මෙතැන් සිට උතුම්බෝ සදහම් දේශනා පවත්වන්නට ගෞරුවනිය ස්වාමීෙන් වහන්සේට අපගේ නමස්කාරිය වේපා සාතුෝ සාතුූ සාතුෝ අවසරයි ස්වාමීන් වහන්ස සමන්තාචක්කවාලි සූුවත්්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස, සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලු අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්anta ධම්මසාවන කාලු අයං බදන්ත නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ අතකෝති බික්කුයේන අරිටෝභික්කු ගන්ද භාධිපු බෝතේ නුපසංකමින්සු උපසංකමිත්වා අරිටං බික්කුන්ගන්ද බාධිපු බංඒ තද පෝචුම් සච්චංකිරතිේ අවසෝ අරිට පේවරුපංපාපකං දි්ටිගතන් උපන්නං තතාහං භගවතා ධම්මං දේසිතන් අජානමි කොළඹහත ජාත්‍යන්තර විපස්සන භහාවන මධ්‍යස්ථාන දිහිපති නායක මහාස්වාමින් වහන්සේ වරක් ප්‍රධාන සම්පූජනීය මහසඟරුවනෙන් අවසරයි. ශද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි අද උන්පොහෝදිනේ සන්ධ්‍යාභාගේ ධර්මය ශ්‍රවණය කරන වෙලාවේ, සසරේ බියදකින පිරිසක් හැටියට උපෝසත අෂ්ටහංග සීලයේ සමාදම්බිලා අද දිනය තමන්ගි ජීවිතයට වටිනාකම් රැසක් එකතු කරබින් කෙලෙස් ගිනි නිවා දමන්නට උත්සහවත්වන ආතාපී ගුණය ජීවිතය තුළින් දකින්න කටිුතු කරන පිරිසක් හැටියට අද දැන් මේ මොහොතේ ලෝතුරා තතාගත වීතරාග සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ලෝක සත්වයන් කෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මින්, එක් දහම් පදයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාව. අද දහම් මාතෘකා වැහැටියට මා තබාගන්නට යෙදනේ, මජ්ජිම නිකාය කියන බණපොතේ එන, මූල පණාස්සකය කියන කොටසේ, ඕපම්ම කියන වග්ගහයේ, අගත් ධූපම කියන දහම් පරියාය. අලගත් ධූපම සූත්‍රදේශනාව ඔබ බොහෝ විට අසා ඇති. අලගත්ධූපම සූත්‍රදේශනාව ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සැවැත්නුවර ජේතවන නම්මු අරමය වැඩඉන්න කාලිද. ලෝතුරා බුදුහාමුදුරුවෝ මේ දහම් දේශනාව කරන්න වටිනා සන්ධර්භයක් ඉන්දියාව මේ වෙනකොට ඇතිවිමින් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ භිෂුන් වහන්සේලා විපුලත්වයට වැඩි වෙනකොට වේපුල්ල මහත්තතා, රත්ත්ඥු මහත්තතා ලාභග්ග මහත්තතා යස්සග්ග මහත්තතා කියලා, ආස වට්ඨානය ධරම ශාසනය තුළ ඇතිවෙන අවස්ථාවන් උදාාවෙනවා. ඒ කියන්නේ ශසනයේ ප්‍රත්තඥු මහත්තතා. දීර්ග රාත්‍රී ප්‍රමාණයක් ශාසනය පැවිතුනාම ඒ තුළ පිරිහීමේ ලක්ෂණ මතුවෙනවා. දීර්ග කාලයක් ඕනෑම සංස්ථාවක් තියෙනකොට විවිධ ගැටලු ප්‍රශ්න ඇතිවෙන එක ස්වභාවනි ආන්නේ වගේ බුද්ධ ශාසනීත් පළවෙනි ධර්මාන සමයින් වසර විස්්සක් ඉක්ම ගියා ඉක්ම යෑමෙන් අනතුරුව ලීනත් අප්ප කාසිනීකන ටිකාවෙ දක්වනවා බුදුරජාණන් වහන්සේ මේ පළමු වසර විස්ස ඉක්මගියායින් පස්ෙ තමයි විනේනීති පණවන්න පටන්ගන්නේ ළඟ කාරණය තමයි මේ ලාභග්ග මහත්තතා කියනක. ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනයින් පස්සේ සාරා සංකෙය කල්ප ලක්ෂයක් වා ප්‍රනිධාන වශයෙන් පුරපුයේ පාරමී බලය කොතරම්ද කියනවනම් සතර දෙසින් එෙන මහා මේග වලාකුළු හතරක් වගේ වෙහිවලාකුළු හතරක් එක පාරට උදහ වෙලා සතර පැත්තෙන්ම මහා වැසේ හැදහැලෙන් නාසේ බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේගේ පාරමිතා ගුණයේ බලයට සියුද් දෙෙසින්ම රාජරාජ මහාමාත්‍යාදීන්ගේ පටන් සියලු හුදී ජනයන් දක්වා සියලු දෙනාම සව්පසයෙන් මේ ශාසනයට උපස්ථාන කරන්න පටන්ග ඒ නිසා මොකදනේ ශාස්සනී තුළමින් ලාබ සත්කාර කියන එක වැඩි වුණා ඒ ලාබ සත්කාර නිසා ශාසනී පිරිහෙන්නට පටන්ගත්තා ලාභග්ග මහත්තතා බාහු සච්ච්‍ය මහත්තතා ශාසනයේ බොහෝ භික්‍ෂූන් වහන් සේලා බහස්ෘත භාවයට පත්වෙන්න පාත්වවෙන්න ශාසන පිරිහෙනවා ඒ කියන්නේ ධර්මය හොඳින් දරනවා හැබැයි ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය පූරණය නොකරන භික්ෂු පරම්පරාවක් භික්‍ෂ වංශයක් ශාසනී තුළ පවතිනකොට ශාසනය පිරිහෙන්නට පටන්ගන්නවා. යස්සග්ග මහත්තතා ශාසනී තුළ මහා කීර්තියක්. ශ්‍රමණ බවත් දෞතම ශාක්ක්‍ය පුත්‍රීයන් වහන්සේගේ ශ්‍රමණ ශාක්්‍ය පුත්‍රීයන් වහන්සේලා. මෙන්න මේ වගේ සීලයෙන් යුක්තයි. මෙන්න මේ වගේ සමාධියකින් යුක්තයි. මෙන්න මේ වගේ ප්‍රඥාවකින් යුක්තයි කියලා ශස්සනයේ යසස කීර්තිය උස්ව නැගෙන්න පටන්ගත්තා. ඒ නිසස් සාසනය පිරිහෙන්න පටන්ගත්තා මොකද මේ ශාසනයේ තියන ලාබසත්කාර කීර්ති ගෝෂා, ආදිය නිසා ශාසනයට විවිධ තමන්ගේ. අපේක්ෂාවන් මත පැවිදිූ පිරිස් මේ ශාසනය කෙලිටි කරන්නට පටන් ගත්තා. ආන් එහිම එක් තරා භික්‍ෂුවක් තමයි මේ අරිට්ඨ භික්‍ෂුව කියලා කියන්න. අරිට්ට භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය මනාව දැරුවා ධර්මය පිළිබඳව උන්වහන්සේ හසල දැනුමක් තිබුණු බෞස්ෘත භික්ෂුවක් වුණ උන්වහන්සේ මේ ධර්මය තමන්ගි ජීවිතය තුළින් භාවිත කරන්න විදර්ශනා සමතාදී වශයෙන් වඩන් උසකුණ භික්ෂුවක් නමි විනේදර භික්‍ෂුවක් නමි හැබැයි ධර්මදර භික්ෂුවක් මේ ධර්මදර භාවය නිසාම යම් කරුණු අර්ථදක්වන්න ගත්තා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙන්න මෙහෙම පර්යායන්ගේ යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම්ගන්න උසහ කළා. එහෙම භික්ෂුවක් තමයි ගන්ධමාධි පුබ් අරිට්ට භික්ෂුව කියලකන්. මේ අරික්්ට භික්‍ෂුව ඉතාම භයානක මතයක් බුද්ධ ශාසනය ට එල්ල කරමින් හිටියේ. ඒ මතේ තමයි. අන්තරාය කර ධර්ම අන්තරාය කර නෑ කියලා ප්‍රකාශ කලා. දෙැ අපි තේරුන්ගන්ට න මොනවදමි අන්තරාය කර ධර්ම කියලා කියන්න. බුද්ධ ශාසනී තියෙනවා පිංවතුනි නිවනට මෝක්ෂයට ස්වර්ගයට අනතුරු සපයන ධර්මටිකා. ඒක කියන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාව වහන ඒ සඳහා ගමන් කරන්න, භාධක පමුණුවන කරුණු කිහිපයක් තියෙනවා එවට කියන අන්තරාය කර ධර්මුණ මෙන්න මේ අන්තරාය කර ධර්ම අරිටට භික්‍ෂූන් වහන්සේ අන්තරාය කර නෑ කියල දේශනා කරන්න පටන් ගත්තා බුදුහාමුදුරුව ධර්මානුව වැඩෙඉන්න කාලෙදිමයි මේ දේශන කරන්න සාතී ආදී භික්‍ෂූන් වහන්සේ ලත් එහෙමයි ගුත්ර නිකායි සූත්‍රපර්යායක් තියෙනවා මහා තන්නා සංකේ කියලා මේ මහා තන්හා සංකය සූත්‍රයේදී සාති භික්‍ෂූන් වහන්සේ දේශනා කරනවා අවි පරිනාමීව ගමන් කරන එක වෙනස් නොවී ගමන් කරන භවය භවයට යන විඤ්ඥානයක් ගැනී ගැන්වීම ඉතාම භයානක ගැන්වීම. බදු හාමුදුරුව වැඩඉන්න කොටම මේ දේශනාව කරන්නේ ඒ ධර්මය විකෘතිකරපු අවස්ථා විනේ විකෘතිකර පොත් හිටියා ඒ අයාතර චබ්භගගිය කල්ලි හාමුදුරුවරු හයේ කණඩායමක් හිටිය. භික්ෂූන් වහන්සේලාම හයේ කණ්ඩායම බුදු හාමුදුරු යම්විනේ ශික්ෂාවක් ද පණවන්නේ ඒ විනේ ශික්ෂාව ව්‍යතික්‍රමණය කරන්න එකැනේ අභිභවා යන්න උත්සහ කරන. දැන් හොඳම අවස්ථාවක් තමයි. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මේ පැන් පහස්ස වෙනකොට පණවන ශික්‍ෂාවක්තියන. ඒක සිද්ධ වනේ භාරතයේ භිෂවූන් වහන්සේලා දීර්ගව සංචාරයේ යෙදෙමින්න්නේ කටයුතු කළ ගම් නියම් ගම් රාජ්‍යදහනිපුරා සිසාරා වැඩම කරන. වැඩම කරනකොට, යමුණා අචිරවති සරභූ ආදී මහා ගංගා භාරත බොහොමී මධ්‍ය මණ්ඩලයේ සිසාරා ගලා බහිනවා. තව වෙනත්විල් පොකුණු ආදී දේවලු තියෙනවා. මේ ගංගා ආදයේ බැහැලා පැන් පහසු වෙනකොට මුල්කාලෙ හා මුදුරුවරු මේ යුරු දෙපස තියනෙන විවිධ ස්ථානයන්හි පිටාතුල්ලන්න පටන්ට. මේක දැකපුූ ගිහි පින්නතුන් මේකට අප හැදුනා. ශ්‍රමණ බවක් ගෞතම සාක්ක්‍ය පුත්‍රීය ශ්‍රමණයන් වහන්සේලාට මේ ඉතාම අසෝභන චර්යාවා. බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව යොමු කළා. බුදුරජාණන් වහන්සේ සීමාවක් පණවනවා යවුරු පැති බැමිවල මෙන්න මේ විදියට දියකිස කරනකොට ඇඟාදී දේවල් අතුල්ලන්ට යන්ටිප. ඒ සඳහා යම් උපක්‍රමයක් පාවිච්චි කරන්න ඊට පස්සෙමකොත කරේ මේ චබ්බගගේ හාමුදුරුවරු වගේ අය තමන්ගේ සිවුරු ආදී අඳන සිවුරු ආදී දේවල් අරගෙන මේම රෝල් කරලා ගිහි පින්නතුන් වගේ පිටා තුල්ලන්ට පටන්ගත් මේකත් ඉතා අසෝභන වනා දෙවිනිවර බුදු හාමුදුරුව මේ තව සංසෝදනය කරනවා චීවර ආදී දේවල් භාවිතය මෙන්න මේ විදිහට කරන්න එපා ඒ සඳහා උපකරණයක් යම් දණ්ඩක් පාවිච්චි කරන්න. දැන් චබ්බගග හාමුදුරුවරු පැම් පහසු වෙන්නේ යනකොට දිග දණ්ඩු පොලුුවදී දේවල් අරගෙන යන දැන් මේක නා්‍ය යන වැඩේ හරු හරිම විකාරයක් බවට පත්තුලා. දැන් මේ ගොල්ලු අරගෙන ගිහිල්ල මේ විදිහට කටයුතු කර එක හරිමසෝබන පාරදිගේ යනකට අරව උස්සගෙන යන නාට්‍යයනව කියල මුඩු නගර ගම්නයම් ගම් වැසි ඔක්කෝම දන්නව චබ්බක්ගේ හාමුතුරුව. ැ අමුතු ක්‍රීඩ හාවක්වා වගේ බුදු හාමුදුරුව ඊළඟට මේක තව පණවනවා ප්‍රමාණයක් පණවනව පාවිච්චි කරන්නට පුළුවන් උපකරණයක. බලන් විනය අති ක්‍රමණය කරපු භික්‍ෂූන් වහන්සේලා බුදු හාමුදුරුව වැඩඉද්දම හිටියා. ධර්මය අති ක්‍රමණය කරපු භික්ෂූන් වහන්සේලා බුදු හාමුදුරුව වැඩයින්න කොටම වැඩහිටිය හැබැයි ඒ මතයන් ඒ අවිනයවාදී ඒ ධර්ම විරෝධී ප්‍රකාශයන් ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ සංගයා මධ්‍යිය ඒවා දෝෂ ඉදිරිපත් කළා ආන් එහිම දේශනාවක් තමයි මේ අලගත්ධෝපම සූත්‍ර දේශනා ලගත් දූපම කියල කිව්ව හම සූත්‍රය හරි දීර්ග දේශනාව මජජමනිකායේ දේශනාව බනවරකට ආසන්න වෙන බණා මේ සූත්‍රයේ පලවෙනි කොටසමතියෙන්නේ මේ අරික්ට හාමුදුරුවෝ කාමයන්හි යෙදෙමින්ම නිවන නැමති ගමනට යන්ඩ පුළුවන් කියලා දුර්ුමතයක් ඉදිරිපත් කළ මුන්වහන්සේ ධහමදර භික්ෂවා න් වහන්සේ පෙන්නෙනවා ගිහියෝ ගිහි ගෙදර ඉඳගෙනම පන්සිල් පිහිටල සෝහන් සකරුදාගාමයාදී මඟ පලවලට එනවා ගීකහමබෝගී ජීවිතයක් ගතකරින් මෙම එහෙනම් භික්‍ෂුන් වහන්සේලාටක් පුළුවන් කාමභෝගී ජීවිතයක් ගත කරමින් තමන්ගේ නිර්වානාදිගමයට එන්නේ දැන් අපි බැලුවොත් පිඩි සිටතුමා විශාකා මහෝපාසිකා වගේ අය සෝහන් පලේට පත් වෙලත් කාමබෝගී ජීවිතයක් ගත කළා ඒක ධර්මය තියෙන කාරණය හැබැයි මේ ධර්මදර භික්‍ෂුව මේක විනයත් එක්ක පටලෝ ගත්තා අද ගොඩක් වෙලාවට වෙන්න මෙන්න මේ කටයුත්ත ධර්මයට අනුව ගලපුුවට සහරදේවල් විනයට අනුව ගල පන්ට බෑ ඒ අනුව පින්වතුනි මේ ශාසනයේ තියෙනවා අන්තරායකර ධර්මපහක් වර්ග පහකට බිදෙනවා. මජිමනිකා යට කතාවේ පෙන්නන්නේ පලවෙනි අන්තරායකර ධර්මය තමයි කම්මන්තරායි කර්මය අන්තරාවක් බවට පත්වෙනවා. කම්මන්තරාය කියල කියන්නේ යම් කෙනෙක් නිවනට යනවනං එයා මෙන්න මේ කටයුතුවලින් වලකිලා ඉන්ටෝල් මේ කර්මයන් කරන්නට හොඳන මොනවද පංචානන්තරිය කරමු අපි කවුරුද්දන්නව පංචානන්තරිය කරු ඒවගේ භික්‍ෂුණී දූසක අකුසල කරුණ ඒකත් එක හයක් තියෙනවා මේ කරුණු හයින් එකක් හෝ තමන්ගි ජීවිතයේ යෙදුවොත් ඒ කෙනාට මේ භවයේ නිවන්දකින්ට බෑ ඒ කාන්තෙම් පරොලොව දුගතියේ පිහිටනෝ. එහෙනම් ඒ තුළ එයාට සංවරේක නැවත පිහිටන්න බැරි තත්ත්වයක් උදාවෙනෝ. පංචානන්තරි අකුසල කර්මයයි, භික්‍ෂුණී දෝෂක අකුසල කර්මයයි සිද්ධ කර ගත්තොත් යම් කෙනෙ. දෙවැන්න තමයි ක්ලේෂ අන්තරාය කියල කියන්න. කෙලෙස් අන්තරාවක් වෙන්ට පුළුවන්. ඒ කොහුමද යම් කෙනෙක්, නියත මිත්‍යා දෘෂ්ටිය ඉඳවානම්. නියත මිත්‍රා දෘෂ්ටිය කියල කියන්නේ නාස්තික දෘෂ්ටිය ඒත් එක මහේත්තුක දෘෂ්ටිය අකිරිය දෘෂ්ටිය කියන මෙන්න මේ දෘෂ්ටීන් තුන. අපි සම්මාදිික්්ටිය ගැන කතා කරන කොට සාමාන්‍යන් අපේ පිින්වතුන් සියලු දෙනම් මේ දසවස්තුක සම්මාධික්ටියය ඇදිලා ඉන්නකොට කර්මඵල විශ්වාසය තුළ තමයි ජීවිතයේ මේ ගොඩ නගාගෙන තියන්නේ ැ යම් කෙනෙක් විශ්වාස කරනවා නම් මේ නාස්ටික දෘෂ්ටිය ඒ කියන්නේ මේ ලෝකයේ මරණින්මතු ජීවිතයක් නෑ. මේ ජීවිතයෙන්ම මේ භවයෙන්ම මේ සියල්ල කෙලවර වෙනවා. අතීත භවයක් කියලෙකකු තිබුන්නේ. ඔහොම හදහස් දක්වන ඇද ෝක නැද්ද ඉන්නවා. ආනේගොල්ලෝ නියත මිත්‍ය දෘෂ්ටියයට වැටෙන ෞතිකවාදී දෘෂ්ටිය අකිරේවාද දෘෂ්ටිය. එක තමන් කරන හොඳ නරකවලට යහපත් හෝ අයහපත් කියලා විපාකයක් ලැබෙන්න්නේි නෑ කියන අදහස. ඔය ගැන ලස්සනට කියනවා. හරියට මේ පෘතිවයේ ඉන්න සියලුම සත්තු මරලා මස් ගොඩක් ගැහුවත් පවක් වෙන්නත් නෑ පිනක්වෙන්නත් නෑ කෙලි ගැන්වීමක් භාරතය. තිබුණ. මෙන්න මේ වගේ අකිරියවාදී ඉගැන්ව යම් කෙක් දරනවන එ හිතනවනං කරපු හොඳ නරක යහපත් අයහපත් දේවල් වලට විපාකයේ ලැබෙන්න්නේ නැහැ කියලා එයා නියතමිත්‍යා දෘෂ්ටියට වැටෙන කෙනෙක්ෙන. ආන්න එයාට දෘෂ්ටියය නැවත සම්යයක් දෘෂ්ටිය තුළ පිහිටෝගත්තොත් විතරමයි එයාට නිවනට යන්න නැත්තං එයාට ධර්මය අන්තරායකර ධර්මයක්නවා. තෙවැනි කාරණය තමයි විපාකාන්තරාය විපාකන්තරාය කියලා කියන්නේ අහේතුක සහ දිවහේතුක යම් කෙනෙක් උපදිනවනං එයා විපාකන්තරායෙන් යුක්ත කෙනෙක්න. ත්‍රීහේතුක ප්‍රතිසන්ධයක් ලබපු කෙනෙක්ට තමයි මේ භවයේදී මේ ආර්ය ප්‍රතිපදාව වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ හතරවෙනි කාරණේ බොහෝ විට අපි ගොඩක් අයට සසරේ වෙන්න පුළුවන් අන්තරාවා. ඒ තමයි උපවාදහන්තරායි උපවාදහන්තරාය කියල කියන්නෙම බුදු පසේ බුදු මහරහත් ආරි ශ්‍රාවක පින්නතුන්ට ඒ කියන්නේ ගිහි පිරිසෙන් හරි යටත් පිරිසෙන් සෝහන් ආරිශ්‍රාවකයෙක්ට හරි තමන් ආර්යෝපවාදයක් කරලා තියෙනවනම්. සසර කවදහරි දවසක දේශ සහගත සිතකින් යම් උපවාදයක් යම් දෝෂදර්ශනයක් යම් හෙලාදැකීමක් යම් බැනවැදීමක් යම් නිග්‍රහ කිරීමක් කරලා තියෙනවද එයාටත්ම මාර්ගය අන්තරයි කරයි වැසී යනවා. එහෙනම් ඒකෙන් මි දෙන්නේ කොහොමද. අට කතාවල පෙන්වනව හරි ලස්සනට අපි අතින් සසරේ බොහෝ අවස්ථාවලමි ආයෝපවාදේ වගේ අන්තරාවෙන්ටපුළුව. මොකද යම් කැනෙ භාවනාවට වාඩියුනාට භාවනාව වැඩෙන් නැතු යන. ඒකට හේතුවක් තමයි මේ සසරේ ආර්ියෝපවාද අන්තරාව තමන්තුළ තියෙනවනම්. නා්‍යනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙක්. ආයෝපවා දෙයක් කරලා තියෙනව නං ඒ කමකරවා ගන්ට ඕන භහාවනාවට කලින්. කොහොමද පළමුුවෙන්ම මේ ලෝක දහතුවේ පහලෝ සියලු බුදුවරුන් යම් බුදුන් වහන්සේ නමකට මාතින් යම් කායික වාචසික මානසිකුපවාදයක් වෙලා තියෙනවනං ඒ සියලෝපවාදයන්ට මට පළමුුවත් දෙවනුවත් තෙවනුවත් සමාව ලැබේවා කියලා හිතන්ටෝ. දෙවනුව පසී බුදුරජාණන් වහන්සේලාට. සෝවාහන් සකෘදාගාමි අනාගාමි අරිහත්තාදී ආර්ය උත්තමයන් වහන්සේලාට මාතිම් යම් ආර්යූපවාදයක් වෙලා තිබෙනවා නම් පළමුුවත් දෙවනුවත් තෙවනුවත් ඒ ආර්ූපවාදයන්ට මාහට සමාව ලැබේවා කියල කමාකරවා ගෙනයි භාවනාවට සූදානංවන්න කියලා අට්ටකතාවල උගන්නන්නේ. ඒ වගේම තමන් දැනුවත් යම් භික්‍ෂූන් වහන්සේ නමක් උන්වහන්සේ ආර්යන් වහන්සේ නමක් කියල න්නො දෙෙනුවත් උපවාදයක් වුණු අට්ටකතාව කියන්නේ උන්වහන්සේ හමුවන්නට යන්නෝ. ගිහිල්ලා සමාව ගන්නට ඕන ඊට පස්සේ භාවනා වැඩෙන්න්නේ. එහෙමත් නැත්නම් උන්වහන්සේ, අපවත් වෙලා පිරුණුවම් පාලනම් උන්වහන්සේගේ දහතු චෛත්‍යයක් තියෙන තැනකට ගිහිල්ලා උන්වහන්සේගෙන් සමාවගන්ටෝ එහෙමත් නැතිනම් උන්වහන්සේ ඇසුරු කරපු ප්‍රදේශයක් තියෙනවා නම් උන්වහන්සේ වැඩහිටපු ප්‍රදේශයක් තියෙනව නම් ඒ ප්‍රදේශයට ගිහිල්ලා ඒ පදේශයේදී උන්වහන්සේගේ ගුණස්සිහි කරලා වැඳලා සමාවල් ගන්පු එහ තරම් මේක බරපතල අප අතින් මෙන්න මේ වගේ සසරේ වෙන්නට පුළුවන් ආර්යෝපවාද තියෙනට පුළුවන් ආ්‍ය එක අන්තරායකර ධර්මයක් වෙනවා මේ ආය ප්‍රතිපදාව වඩනකොට තමන්ට භාවනාව සතිය සමාධිය විදර්ශනා ඥාන දිහුණු නොවෙන්න මෙන්න මේ විදිහ අන්තරායක් බෙලාතියෙන්න්න පුළුවන් එහෙනම් ඒකෙන් අපිට මි දෙන්න පුළුවන් ක්‍රමයත් ධර්මය තියෙනවා ඟ කාරණය තමයි පස්වෙනි කාරණය ආත්ඥා වීතික්‍රමණ අන්තරායි. ආත්ඥා වීතික්‍රමන අන්තරාය කියන එක වැදගත්තෙන්නේ භික්ෂූන් වහන්සේලාට භික්‍ෂූන් වහන්සේ නමකට තියෙනවා චේදනාගාමි අකු සලධර්ම උට්ටානගාමි අකු සලධර්ම දේශනාගාමි අකුසලධම කියල. දෙසය විසි හතක් වූ භික්‍ෂු විනයාතරින් සතර පාරාජිකා ධර්මයට යම් භික්ෂුවක් පත්වනොත් ඒ භික්‍ෂුව චේද්ධ ගහම් චේදනාගහම අකුසල ධර්මයකට පත්වෙන්. ඒක හරියට තල් රුකක්. කරටයෙන් කැඩිලා වෙවුණහම ආයි දළුලනවද නෑ. ඒ භික්ෂුව පාරාජික ධර්මයකට පත්වනොත් ඒ භික්ෂුවට මේ බවයේදී නිර්වාණ දහතුව සාක්‍ෂා කරගන් හැකියාව කවදාවත් ලැබෙන්නේ නෑ. දෙවිනිත් කාරණය තමයි උත්්ටානගාමිනි. උට්ටානගාමිණී කියලකන්නේ දහතුනක් තියෙනවා සංගාධිසේසාපත්ති. ඒ සංගාධිසේස ඇවතකට යම් භික්‍ෂුවක් පත් වනොත් ඒ භික්‍ෂුවට ඒ ඇවත සඳහා කළයුතු පිළියම් විනේතියනවා. මානතපුර ඒත් එක්කම උන්වහන්සේලා වත් සමාදම්වෙලා මානත් පුරලා භානාදී කර්ම කරයිම් පස්සෙ පුළුවන් නැවත භාවයට පත්වේ. එවිට උන්වහන්සේට අන්තරාවෙන් මිදන්න පුළුවන්කම ලැබෙන. ඊළඟ කාරණය තමයි දේශනාගාමීයපත්. දේශනාගාමී කෙලකැන පාචිත්‍ය සේකයා ආද ඇවත් වෙලා තියෙනව නං ඇවත් දෙසීම තුළින් පිරිසිුදු භාවයට පත්වෙන්නට පුළුවන් වෙනවා. ආන් එෙහිම මේ ශාසනයේ තමන්ට ඇතිවෙලා තියෙන අන්තරායකර ධර්මයකින් මි දෙන්න පුළුවන්කම ලැබෙන. අරිට්ට භික්‍ෂූන් වහන්සේ වැරදිට තේරුම් ගත්ත මෙන්නම ආඥාවීති ක්‍රමණ අන්තරාව. උන්වහන්සේ විනේදර භික්ෂුවක් නොනු නිසා දැනගෙන තිබුනෑ මෙන්න මේ කාම සීවනය තුළි කාමිය තුළ යෙදෙන කෙනෙක්ට භික්‍ෂුවකට ඒක අන්තරාවක් වෙනවා තමන්ගේ නිරවාන දහතුව අවබෝධ කරගන්න. ආන්නේ නිසා උන්වහන්සේ වැරදිට මේ ධර්මය හඳුනා ගත්තා කුමක් ද හඳුනා ගත්තේ ගිහිපෙන්වතුනුත් ගුවස්ථ ජීවිතයක් ගත කරමින් කාම බෝගීව ජීවත් වෙනව නම් පික්‍ෂූන් වහන්සේලාටත් ඒ විදිහටම ජීවත් වෙලා ගුවස්තයෝ වගේම නිවනට යන්න පුළුවන්. ඔොහොම පැටලෙවිල්ලක්ද. කොයි තරම් භයානක කියවීමක්ද. ධරමදර වුනාට විනයදරවෙන්ටෝ. බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙන්නේ මන්නමී අන්තරාව තමක්. ධර්මීතියෙන යම්කාරණ ගලපද්දී විනයත් එක්ක බලන්ටෝ. විනයත් එක්ක ගලපද්දී ඒ කරුණු අපි අවබෝධ කර ගැනීමේදී අභිධර්මයත් එක්කත් ගලපල බලන්ටෝ. තුම් පිටකයම වැදගත් වන්නේ ඒ නිසා. යම් කෙනෙක් කියනවනම් විනේදේශනාව නෙමි සූත්‍ර දේශනාව තුළින්ම නිවනට යන්නට පුළුවන්. ඒ ඉතාම වැරදි ආකල්පයා. යම් කෙනෙක් හිතරවන සූත්‍ර දේශනා ප්‍රමාණවත්. අභිධර්ම දේශනාව අපටමි සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍යවන්නේ මෑ සූත්‍රවලම සැමස්තේම තිබෙනවා. මේ වගේ කතා අද ඕන තරං අපට එහෙනවා. ඒකත් ඉතාම වැරදි දෘෂ්ටිය. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තුම් පිටකයක්ම පණවන්නේ ධම්ම විනේ වශයෙන් පණවන්නිම, මෙන්න මේ හේතුව නිසා. එ හේතු අපි අවබෝධ කරගන්න වැදගක් දෙෙනවා. බොහෝ වෙලාවට අද පින්වතුන් ධර්මිය තිබෙන බොහෝ තැන් වැරදිට අල්වාගන්න. මේ අලගත් දූපම පරියායෙන් අල්වා ගන්නම ධර්මිය ගැන අවබෝධය නැතිසා. ධර්මය ගැන අවබෝධය ලබන්නනම් ඔබ තුළ වටිනා කුසලතා කිහිපයක් පුහුණු කරගන්නටෝ. ෙන ශද්ධාව දෙවනිියක තමන්ගේ කුසලතා තමයි භාෂාඥානය සහ සතිය සමාධිය වගේ ගුණ තමන් තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. අපේ ත්‍රිපිටක පාලියයේ තියෙනවා අපි පින්නතුන් දන්න ගාථ ධර්මයක් බෝ විටහල ඇති ධම්ම පද පාලියයේ එන ප්‍රකීර්ණක වගගේ තමයි මේ ගාතා පාලියේ තියෙන්නේ මාතරම් පිතරං හන්වා රා ජානෝ දේචකතියේ රට්ටන් සානු චරං හන්වා අන ගෝයාති බ්‍රහ්මණෝ දැම් මේ පදහතරේ සරලගාතාවක්නේ දැම් මේක තිනෙ ධම්ම පද පාලී හැබැයි යම් කෙනෙ පාලි භාෂා දැනුම විතරක් තියාගේ සහ අර්ථය විතරක් වැටහෙන නුවනකින් මේ ගාතාව තෝරන්න ගියොත් විශාල අර්බුදේකට පත්වෙනවා. ධර්මය අධර්මය වෙන ඔන්න ධර්මය විකෘති වෙන තැන. කොහොමද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දේශනා වර්ග දෙකක් තියෙනවා. නී අත්ත දේශනා සහ නෙ අත්ත දේශනා. නීතත්ත දේශනා සහ නෙ අත්ත දේශනා. අර්ථය පමුණවාගත යුතු දේශනා තියෙනවා අර්ථය පමුණුවපු දේශනා තියන. ඔන්න වර්ග දෙක. ගොඩක් වෙලාට අපි කරන්නේ, සූත්‍රයක් හරි යම් දහම් පරියායක් හරි ශ්‍රවණය කරදදිහරි දේශනා කරදදිහරි බුදු හාමුදුරු පනෝපු නැති අර්ථයක් පණවනවා. එක්කෝ පනෝපු අර්ථය නිමී තමන් වෙනර්ථයක් ඒකින් අවබෝධ කරගන්න. පනවලතියෙන අර්ථයට අර්ථ පමුණුවන්න ඕන තැන්ගෙන අවබෝධයක් නැතු යන නිම තැක් මයි දම්ම පද පාලී තියන ප්‍රකීර්ණක වක්දේ ගාත හරි සංකීරණයි මේ ගාථාවේ අර්ථය ගත්ත මාතරං පිතර හන්තුවා හන්තුවා කියලැනෙ නසන් ඕන කාවද මාතර මාතරංැන කවුද අම්මා පිතරං පියා මවයි පියයි දෙන්නම නසන්ටෝල බලටු මේ දශන වාචාර්තිීන්ගත්තුොත්මකොද වෙන්න කියලා. රාජානෝ දේශකත්තියේ රජවරුන් දෙන්නවත් නසන්ටෝන. රට්ටන් සානු චරංහන්වා රටවැසිියනුත් සහනු චරයුණුත් නසන්ටෝන, අනීගෝජාති බ්‍රහක්්මනෝ එයා තමයි නිවනට ගියපු බ්‍රහ්මණයයාවින්නේ කියනයි මේකේ වචනීින් තියෙන අර්ථය හැබැයි. මේකේ අර්ථය පමුණුවන්න නං මේ වාච්චාර්තය විතරක් බෑකට අට්ටකතාවටයන්ටෝ. අට්ටකතාව නැතුව යම් කෙනෙක් මේ ගාතාවට අර්ථ දෙන්න ගියොත් සම්පූර්ණ බුද්ධ වච්චනයම උල්ලංගනය කර. බුදුරජාණන් වහන්සේ මේ ගාතාවේ මාතරම් පිතරං රාජානුව ආදී වශයෙන් දැක්කූේ මොනවද කියන එක තියෙන්නේ අට්ටකතාව. දම්මපදී කිවුලෝක තේරුගන්ඩ බෑ එකට දම්ම පදට්ට කතාවද භාවිත කරන්නඩුව. මාතරං කියල කියන්නේ මව කියලා හඳුන්වන්නේ තෘෂ්ණාව පිතරං කියල කියන්නේ මානය තෘෂ්ණාවයි මානයයි දෙක හන්තුවා නසන්ටෝන රාජානෝ දේචකතියේ රජවරුන් දෙන්න නසඩුවන කවුද රජොරු දෙන්න ශාස්වත දෘෂ්ටිියයේ උච්චේද දෘෂ්ටියයි කියන මෙන්න මේ දෘෂ්ටි දෙක නසන්ටෝන. රට්ටං සානු චරංහත්වා. කෞද මේ සානුචර කියන්නේ නන්දි රාගයයි එත් එක්කම රට්ටන් කියලා කියන්නේ දොළොස් ආයතනයන් සඳහා තියෙන නන්දි රාගය නැතිකරන්ටෝන බලන්න. තන්හාව නැති කරලා මාන්‍යි නැති කරලා. ශාස්වත උච්චේද කියන දෘෂ්ටි දෙකම නැති කරලා තමන් තුළ තියෙන නන්දිරාගේ නැතිකිරීම තුළින් තමයි ඔහ අනීගෝයාති බ්‍රහක්්මුණෝ. ඔහු තමයි නියම බ්‍රහක්්මනෙක් බවට පත්වෙන්න්නේ කියන එකයි උගන්නන්න. එත ඔය දේශනාව තේරුම් ගන්න අපිට කොයි තරන්නම් අපි තුළ පුහුණුවක්තියෙන්ට. ආන්නේ පුහුණුව තමයි බුදුරජාණන් වහන්සේ අපතුළ ඇති කරගණ්ඩ කියලා අපට අනුශසනා කරන්නේ මේ ධර්මය අප ඉගෙනගන්නකොට දේශනා කරනකොට අපට තියෙන්නේ අට්ටකතාපාලියක් ටීකාපාලියක් ප්‍රකරණ පාලියක් කියල මේ ග්‍රන්ථතියෙන්නේ නිකණ්ඩිමි. ඒව කියවන්නට අවශ්‍ය වෙනවා. නැත්තං ඒ ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන්නට අවශ්‍යය නෝ. එතකොටයි අපිට ධර්මිය තුළතියෙන වටිනාකම් හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සාතිී භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වැරදිට තේරුම් අරගත්තු නිසා සමකාලීන වැඩහිටපු මහතෙරුන් වහන්සේලා මුන් වහන්සේ කැඳවනවා. ඔබ මෙහෙම වැරදි මතයකදීන්නේ. පිළිගන්නවා. වැරදි කල පිළිගන්න තමන්ගේ මතය නිවැරදිී. ඇයි ධර්මයට අනුව හරි විනේ අනු වැරබී. කොයි තරන් උත්සහ කරත් කාමී ආදීනව ගැන කියන්ඩ කවදාවත් ඔහු සූදානං වුණේමය. එහෙමනේද අදත් ගොඩක් අවස්ථාවල දකින්න ලැබෙන්. කොයි තරන්නම් සහාරය මේ කාමභෝගී ජීවිතය ගත කරමින්ම නිවනට යන්න පුළුවන්. මේ විදිහෙට පස්කම් සැප විඳමින්ම, මේ ඉන්ද්‍රිය පීනනය කරමින්ම නිවන් දකිින්ට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන වැරදියට වටහගන්න. ඇැබැ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන උපමා දොළහකි. අලගත්ද ූපම සූත්‍රයේේදිි පෙන්නන උපමා දොළහක් කාමීතියන ආදීනවගැන්. මේ ඕපම්ම වගගයේ තියන සූත්‍රවල විශේෂත්වය තමයි උපමා බාහුල්්‍ය උපමා බහුලවතියෙනවා. මේ උපමා වලින් කුඩා දහම්කරුණක් මනා වපසරියකින් අපට තේරුම්ගන්න ශක්තිය ලැබෙනවා. ලෝතුරා බුදු හාමුදුරු මේ කාමිය ගැන කරන උපමා දොලහතර එකක් තමයි. අට්ටිූපමා කාමාවුත්තා භගවතාකින් භගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරියට අට්ටීකූපමාව. අට්ටි කූපමා කියල කියන්නේ, ඇ සැකිල්ලක් වගේ. ඇට සැකිල්ල හස්තියක් උපමා කරම්. කොහුමද මේ උපමාව පැහැදිලි කරන බුදු හාමුදුරුවෝ මස් වැද් දෙෙක් ඉන්නෝ. මේ මස් වැද්දා හරම ප්‍රගුණයි සත්තු ගාතනය කරලා මේ සත්තු මස් කරලා සත්තුන්ගේ මස් මනාව හස්තිීන්ගෙන් ඇටකටුවලින් වෙන් කරගන්න. ඒ අවස්ථාවට නෝ සුනකේ. මේ සුනකයා මේ මස්කපන පුද්ගලයා ඇටකෑල්ලක් දානෝ ධන්න කොහොමද ඔක්කෝම මස්ටික බේරල සුද්ධ කරලා දානවා හැබැයි ලේතැවරිච්චා ඒ මස්වල ඕජහාව තැවරිච්ච තියනවා මේ සුනකයා මොකද කරන්නේ මේ මස්කට්ට හොඳට හපනවා හොඳට කුසගින් ඉන්න සුනකයි හැබැයි බුදු හාමුදුර හනව මහනි වී මේ සුනකයාගේ මේ කුසගින්න නිවෙනවාද එයාඒක සෑහීමකට පත්වෙනවද මස් කියල කන්න ගියාට එයාගේ කුසගින්න පිරන්න එයා මේ මස්කට්ට හොඳට හපන හපනවා අන්තිමට තමන්ගේම මකයතුවාල වෙලා. මහා පීඩාලකට පත්වෙන ආන්නේ වගේ තමයි මේ කාමවස්තුන් කාමවස්තුන් හරියට උපමා කරන බුදු හාමුදුරෝ අට්ට කූපමා කාමා දෙවන උපමාව මංසූපමා කාමා මංසූපමා කාමා කියල කියන්නේ හරියට මස් වැදැල්ලක් වගේ මාස්ව භක්ෂණය කරන ගිජු ලිහිනිිය කුකුස්සෙක් වගේ පක්ෂියෙක්ට මස් වැදැල්ලක් සතතිෙ කම්ඹුුණුත් ඒක වේගෙන් දැහැගෙන යනවා යනකොට තවත් මස් පරි භෝජනය කරන්න කැමති තවත් කුරුල්ලු මේක දිහා බලාගෙන ඉන්න. ඒගොල්ලො කැමති දෙ මෙයාට මේ ලැබෙනවට නෑ ඒ අය බලාපොරොත්වෙනවා මේක මෙයාගෙන් කොහෝමහරි ගන්ටුව දැන් උදාහරණැ කෙටට ගත්තොත් කපු තෙට්ටාහාරයක් දුන්න අනිකාකොත් පන්නගෙන යන ආණ්‍ය වහි මේ කාම ලෝකයේ ස්වභාවේ තමයි යම් කෙනෙක් යම්කාම වස්තුවක් අල්ලගත්ත ගමන් එයා ලෝබයතුලින් එයා මත්වෙනවා. ඒ ලෝබය තුලින් මත්තුුණු කෙනාදයා අනිත් අය ඊර්ෂ්‍යාවට පත්වෙනවා කොහෝම හරිඒක දැහැගන්න බලන්න. ඒක එයාට අයිති වෙනවට ලැබෙනවට කැමති නෑ. මේ ලෝක ස්වභාවීය එහෙමයි එ වැනි ලෝකයක කාමවස්තුූ සන්තරපනය කරන්න යනකොට අපි ඊර්ෂියාවක් ලෝබයක්ත් එෙක් මහා ගැටුමක් ඇති කරගන්නවා. මේ ලෝකෙක් බොහෝ ගැටලු අපට ඇතිවෙන්නෙම මේ කාමවස්තු පරිභූජනයේද අපතුළ ඇතිවන මේ ලෝබයක්ත් ඊර්ෂ්‍යියාව. මේ දෙක නිසා තමන්ගේ මානසික සෞඛඛ්‍යය බොහෝ ලෙස පිරිහෙනවා. ආනෙ එකයි බුදු හාමුදුරෝදේශනා කරන්නේ මංසූපමා කාමා. ඊළඟට තිීනුකූපමා කාමා. ඒ කියන්නේ තීනුක්කූපමා කියල කියන්නේ හුළුවත්තක් වගේ. දැන් අතීතය ගම්වල මිනිස්සු රෑපානි ගමනක් යනකොට අරගෙන යනව හොුවත්ත කියල එක. මේ හුළුවත් අරගෙන යනකොට මොකද කරන්නේ මේක පොල් අතුවලින් හරි මානාවලින් හරි හදාගත්තු අත්තක් මේක පත්තු කරගෙන. හරියට මෙහේවමින් යන්තූල එකැ හුළන්ගෙන පත්වට වනමින් හොමන යන්න උකාරග යනකොට තමන්ගේ ප්‍රතිවිරුද්ධ පැත්තට සුලංගමනෝ. දැන් තමන්ගේ අතේති හුළුවත් මේක වේගයිෙන් දැවිනෝද. මේ හුළුවත්ත තවටිකක් වෙලල්ලං හි චස්කොද. අත පිච්චෙනවා මේ කාම යත්තේවාගේ. යම් මොහොතක මේක අතහැරිය නැත්තං ඒ තුළින් තමන්ට මහා පීඩහ වක්ගෙන මහා වේදනාවක් ගනේනො සමහරවිට මරණය පවා ගෙනෙෙන්න්න පුළුවන් වේදනාවක් ලැබෙන්ට පුළුවන්. හරියට හුළුවත්ත වගේ තමයි මේ කාමය. බුදුරජාණන් වහන්සේ ඉළඟට දේශනා කරන හ ලස්සන උපමාවක් අංගාරකාසූපමා ලස්සන උපමාවක්. අංගාර කාසූපමා කියල කියන්නේ හරියට අංගුරු වලක් වගේ. ක් ඔබට හිතාගන්ට පුළුවන් ඔය දියපා ගිනි පාදන කොටතියනඕන අංගුරු වලක් නෙමේ අගුරු මස්තකයක් නති හැබේ ඕග හිතන් අගුරු වලක් විදිහයට ගැඹුරු අගුරු වලක් මේ අගුරු වලේ දැන් අගුරු දිිහෙමින් දැබල් එනවා ඒ තුළින් දුමත් වහනය වෙනවා දැම්පේනවා යම් පුරුෂේෙක්ට මේ පැත්තට ගියොත් වැටුණුත්නම් ඉවරයි තමන් විනාස්ස වෙනවාමයි. කය හොඳට පිච්චෙන්ට පුළුවන්. මරණය පවා කමන්ට ලැබෙන්ට පුළුවන් වේදනාවකට පත්වෙන්න පුළුව. හැබැයි බලවත් පුරුෂයෝ දෙන්නේෙක් කැවිල්ල මොව ඇදගෙන නවා ගුරුුවලට මෙයාමකොද කරන්නේ. නුවනින් පෙනුුණත් මේකට වැටුණොත් මෙහෙමයි වෙන්නේ කියලා හැබැයි නවත්තගන්න ආන්නේ වගේ තමයි මේ කාමය. සහර කෙනෙක්ට යම් මහොතක නුවනින් පේන්ට පුළුවන්. මේ කාමේ ඇසුරු කරනකොට මාතුළමයි පිරිහීම ඇතිවෙන්නේ. මාගේ නිරුවානගාමී මාර්ගේමයි ඇහිරෙන්නේ. මගේ සසර ගමනමයි බිියකරු තත්ත්යකට පත්තෙන්නේ කියලා පෙෙනුණත් රැල්ලට ගහගෙන යනවා. මං මෙන්න මේ විදියට කාමවස්තු පරිභෝජනය නොකළොත් මට අනිත් අය. ුළු සුලු කරට පුළුව සමාජිම් විවිධ විදිහට නින්දා ගැරහුම් වෙන්න පුළුවන් සමහර විට අනිත් අයත් එක්ක මේ ලෝකයේ මට ගමන් කරන්නට බැරිවෙන්නට පුළුවන් අපි රැල්ලට යනව කිය ආ්‍ය වගේ මේ ජනප්‍රිය සංස්කෘතික සමාජයක් තුළුව අපිට වෙලා තියෙන්නේ ඒදී අපිට ගාන්ටෝන සබන් කෑල්ලත් මාධ්‍යීම් පෙන්නෙනවා අපිට බොන්න ඕන බෙහෙතත් මාධ්‍යෙෙන්ම පෙන්නවා අපිට කන්නෝන කෑමත් මාධ්‍යයෙන්ම පෙන්නනවා. අපිට යන්න ඕන ගමන අඳි ඕන ඇඳුම ඒ ඇඳුම අඳින්න ඕන කොහොමද කොයි විදියටද ඇවිදින්න ඕන කොයි විදියටද හිනාවින්න ඕන සියල් අපිට පෙන්න්නන්නේ මාධ්‍ය තුලින් මේ ජනප්‍රිය සංස්කෘතිය. මේ ජනප්‍රිය සංස්කෘතිය තුර වහල්ලුණු කෙනා හරියට මේ කාමියයට නැත්තං අංගාරකාසුවන්. මේ අගුරු වලට ඇදගෙන යනවා වගේ තමයි යන්න හැබැයි දන්නවා කළොත් මෙහෙමයික ලැබයි ඒකටම යන්න වෙනවා ඒ තරම්භහනකයි වැටුණු විනාසයමයි සිද්ධවින් ඊළඟ උපමාවත් හරිම ලස්සනයි සුපීන කූපමා උපමා මොකද මේ සුපීන කූපමා කියන්නේ සුපීන කියන්නේ පාලියෙන් හීනට අපි හීන බලන්න ආසයිනෙ සිහින කියලා කිය සිහිනයකින් අපිට පේනෝ හරි ලස්සන මල්වත්තු උයන්වතු දියඇලි ආදීදේවල් බලමින් සිහිනෙෙන් ඉන්නවා. හර ප්‍රීතියක් සතුටක්හිතට හැබැයි පින්හ තුනයේ. එක පාට්ට හිීනෙන් හැරිච්චකවන් කොහින්නවාද. ඇඳේ තමයින්නේ. හීනෙ ඉවරයි. අර විඳපු ප්‍රීතිය නෑ ආයහින බලට තීනන්ක ලැස් දෙක වාගන්න ඕන යෝහිනයට ඇන තිනවා කියලන්නේ. මවාගත්තු ලෝකක තමයි. අපි ජීවත්තය කාමයත් අන්නේ වගේ හීනයක් වගේ එක පාරනැති වෙලා යනවා එක පාරහිමි වඩ පුළුවන් දෙය තව කෙනෙක් එක පාර දැහගණ්ඩ පුළුවන් දෙයා අප මේ ලෝකයේ බැඳන ගොඩක් දේවල් අන්නේ වගේ නිබ්බෙදික සූත්‍රයේ තියන බුදු හාමුදුරු ලස්සටු ගණඩ නොමී ගැ නතිේ කාමයානි චිත්‍රණී ලෝකයේ සංකප්ප රාගෝ පොරිසස්සකාමෝ තිත්්‍යන්ති තිට්ඨානි තේව ලෝකයේ අතත්ත දීරා විනයන්ති චන්තා. දීරවූ පුද්ගලයෝ මේ ලෝකයේ දකින්න මෙන්න මේ විදිහටයි. නතේ කාමයානි චිත්‍රණී ලෝකේ. මේ ලෝකයේ බෞතිකවගත්තොත් අපට මේ පේන ගහක්කුල සතාසි උපාව සත්වයා. පේන කිසි දෙයක් තුළ මේ කාමයෙන් නෑ හැබැයි කාමී තියෙන්නේ කොහෙද න සංකප්ප රාගූ පුරිසස්ස කාමෝ සංකල්ප රාගයක් අපේ හිත තුළ තමයි මේ රාග්‍ය අපි හදාගන්න බෞතිකව පේන රූපය රාගය නෑ පටවි ආපෝ තේජෝ වායෝ වන්න දන්දරස ඕ ජහකන සුද්ධහස්්ටකයක් තමයි තියෙන්. හැබැයි ඒ තුළ අපි ලස්සනට සංකල්පරාගකින් ලස්සන ගෙත්තමක් කරනවා. ලස්සනට ගොතනවා. හිත තුළින් අපි ප්‍රපංච කරමින් ගොඩනගාගන්නවා රූපයක් දැක්ක ශබ් දෙයක් ඇහුවත් අපි එය සොඳුරුයි ලස්සනයි මනෝරමයි චිත්තාකර්ශනීයයි ප්‍රියයි මටමෝන කියල විතරක ගොඩනකාාගන්න. මේ කාම ලෝකයේ අපි ඇත්තටම කරන්නේ භෞතිකව තියෙන දහතුූ අපි දකිනවා. ම වස්තූන් හැටියට ඒකන යම් කැලයක් ගත්තොත් කැලේටම ආරයන් වහන්සේලා ඇලෙනවා. රමනියානි අරංජානී යත්තන්‍ය රමති ජනෝ වීත රාගා රමි සන්තිී නැතියේ කාම ගවසිනෝ. අරයතුන් වහන්සේලා වනට මැලෙන්නේ උන්වහන්සේලා වට වනය තුළ කාමේ දකින්නේන හැබ අපිව කැලේකට ගිහිල්ල දා තිබුත්තේ. ැල අතරමං වනුත් ෙමිඳීද නෑ කොහෙංහරි රිංගල පැනල දුවල එන්නනේ බලන්නේ. ඇයි වනී තියන සුන්දරත්තේ දකිින් අපේ මනස තාම සූදානම් ෑ. එහෙමනං අපි සූදානම් වෙන්ටෝන මේ කාමලෝකීන් එතරවන මානසිකත්තයක් ගොඩනගාගන්න සියලු දෙනාටමේ සඳහා ශක්තිය ධෛර්ය වාසනාවම උදාවීවා. ලෝතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ඒශ්‍රී සද්ධරුමය තුළින්. අප සියලු දෙනාගේම මේ කාමාදීක් සියලු කෙලෙස්ගිනි නිවී උතුම් වෝ අරිහත්තයට පත්වෙෙන්න. නිර්වාන දහතුවම ශක්ෂාත් කරගන්න මේ කුසල් අදදිනේ හේතුවේවා මේ කුසල් කරණ කොටගෙන. ඔබ සියලු දෙනා නමින් නිදන ප්‍රාප්තුූ සියලු ඥාතීන්ට මේ පිින්පෙත් අනුමෝදම් වේවා. ඒ සියලු දෙනාගීම භවගාමී ජීවිත සැපවත්වේවා. උතුම් වූ නිර්වාණ ශාන්ත සුුවේටමී පින්න්නතුම් පාරමිතා ගුණධර්මයක්ම වේවා. මේ සද්ධර්මයේ ශ්‍රවනය කලා වූ අල්පේශාක්්‍ය මහිෂාක්්‍ය දෙවියන්ටමී පින් අඩුමෝ දම්වේවා. විරෝඩ විරූපාක්ෂ වශවන දුතරාෂ්ාදී සතරවරන් දෙ විරාජෝ මේ පිණින් සතුට පත්වේවා දෙවියන් විසින් ඔබ සියලු දෙනාවත්. පෞල්වල පින්න්නතුනුත් ආරක්ෂා කරක්වා. විය තන්නාව බෝධි ಕින්ಂಡිವಂද කිಿತ್වා කියලා පි දෙවියන්ට පින්දිෙමු. ಆකා සටటචබුම්මට්ట දේවානාග මහිද್දිිකා පඥන්ತ අනු ಮෝದಿತ್වා ಚරන් රක්ಕಂතුು සාಾසන ಚරන් රක්කන්තුು දේශනං ಚරන් රක්ಕන්තුು ತ్ං සධති. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තියායු වන්නෝ සුකම්බලන් ආයුරාරෝගේ සම්පත්ති සග සම්පත්ති මේව්ච අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු1 උතු වූ සදහම් දේශනා පැවැත් වූ රජකීය පණ්ඩිත, රත්මලානේ රතන සිරි ෞරුවනී ස්වාමීින් වහන්සේට නෙදුක් නිරෝගී චිරජීවනය සැලසේවායි සියලු දෙනා එක්ව සාධනාදනන්වබින් ප්‍රාර්ථනා කරමු. සාධෝසාතුූසාතුූ. බුද්ධානුභාවන නවම් පුර පස්වසක පෝදින ධර්මානු ශාසනාමාලාවේ අවසාන ධර්මානු ශාසනාවයි මෙලෙසින් නිමාබදුටේ. පසෝදධනම් වන්නේ ෞරවනීය වාමන් වහන්සේ උතුසා පරිෂ්කාරපුූචා කිරීමටයි සේලු දෙනා සාධනාත නන්වමින් අනුමෝදන්වෙමු සාතුසාතුසාතු අදළුවයම සිට මේ දක්වා කාලසීමාව තුළ ජය TVීවී ඔස්සේ මෙවතුම් සදහම් විිකාශා ඔබ් වෙතට සනිිවේදනය කර මිළඟට සෝදානම්ව උතුම් සම්බුද්ධ පූජාව, ගිලම්පස පූජාව සජීවීව විකාශණය කරන්නට පූජනීය හල්තුොටස්ස ජීස්වාමීන් වහන්සේ වැඩම වීමෙන් ඇම උතුම් පූජාව පැවතවීමට නීමතයි එය පිළිබඳවත් සේපත් කරමින් දැන් අප සම්බන්ධතා පේර පාධනවා ජයිත වේ ප්‍රධාන පාලක මැතිරියයට. ෆනය නවලන්න මස්කාරය